අද පාසල් වල කටයුතු 99%ක්ම අඩපණ වුණා. පාසලක් කියන්නේ දරුවන්ගේ ඉගෙන ගැනීමේ මධ්‍යස්ථානයක්. මම දන්න විදිහට අහපු විදිහට අද ආනන්ද විද්‍යාලයේ ළමයි 100කට වඩා ඉඳලා නැහැ. නාලන්ද විද්‍යාලයේ ළමයි 50කට විතර සීමා වෙලා තියෙනවා. අනිකුත් පාසල්වලත් ලොකු පාසල්වල ළමයි 30යි ඔය ආදිවාසීන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රජයේ පිළිබඳව පවතින ආරක්ෂක වටපිටාව පිළිබඳව කිසිදු විශ්වාසයක් රටේ ජනතාවට ඇත්තේ නැහැ. මේ ලෝකේ හැම මිනිසෙක්ම තමන්ගේ දරුවෝ වටිනාම සම්පත්තියක් හැටියට සලකනවා. අපේ ආගමේ පවා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරන්නේ මේ ලෝකේ මිනිසුන්ට තිබෙන ලොකම වස්තුව තමන්ගේ දරුවෝයි කියලා. දැන් මේ රටේ අනිකුත් ආරක්ෂක සංවිධාන කටයුතු දිහා බලද්දී අධ්‍යාපන ඇමතිවරයා මේ දරුවෝ ගැන දක්වපු ආකල්පය දරුවන්ට තියෙන සැලකිල්ල තමයි ඔහු ගේ වචනවලින් අපිට ප්‍රකාශ හිතා ගන්න පුළුවන්. ඔහු කියනවා බය වෙන්න එපා, ළමයි ටික එවන්න, දරුවෝ එවන්න. දරුවෝ රුපියල් 100,000කට ඉන්ෂුරන්ස් කරලා තියෙනවා, රක්ෂණය කරලා තියෙනවා. 100,000කටනේ 100,000. මේ මිනිහා මේ රජය මේ පත් කරපු ඇමතිවරයා ඇත්තටම මොන ගොම් වස්සෙද්ද කියලා රටේ ජනතාව ප්‍රශ්න කරනවා. කිසිදු දරුවෙක් ගැන, රටක් ගැන, ජාතියක් ගැන, සංස්කෘතිය සભ્યත්වයක් ගැන දන්න කියන මිනිහෙක් ඕන මේකට පත් කරන්න? ඒ සඳහා පෞරුෂත්වය තියෙන කෙනෙක් ඕන පත් කරන්න? දැන් මේ අය මහලොකුවට මේ දරුවගේ වටිනාකම රුපියල් 100,000කට තක්සේරු කරාට මේ රටේ ජනතාවත් ගෞරවනීය මහා සංඝ රත්නය ඇතුළුකොට ඇති පූජනීය පූජක උතුමනුත් දිගින් දිගටම කිව්වා මේ දරුවන්ගේ ආරක්ෂාව 100%ක්ම තහවුරු කරාට පස්සේ තමයි පාසල් ආරම්භ කරන්න ඕන කියලා.